ප්‍රභාතය ලෝකේ පැවැත්ම ජීවයයි ජීවය උපදවන්නේ ගැහණියයි ඒ නිසාම ලෝකයම ගැහණියයි ප්‍රභාතය අයිබෝවන් සුබෝදාසන කාදරණීය ඔබ සියලු දෙනාටම අද පෙබ්‍රවාරි මාසයේ අවසාන සඳුදාව මේ සඳුදාවේ අපි ඔබව මුණ ගැසෙන්නට එන්නේ බොහොම ආදරණීයව ඒ නිසා වෙන්න ආදරෙන් ආරාධනා කරනවා සුසර කරන්නට 91.7 ඒ වගේම 91.9 සදේශීය සේවයේ විතරක් නෙවෙයි සඳුදා ප්‍රභාතයේ ඔබට දැන් නැරඹීමේ අවකාශයක් තියෙනවා අපේ Facebook පිටුව හරහාත් සම්මා සතිය ගැන කතා කළොත් එහෙමත් නැත්නම් සිහිය කියන්නේ අපි මේ මොහොතේ පවත්වා ගත යුතු දෙයක්නේ. හැබැයි ඔබත් මමත් තප්පර ගානකට හරි මේ මොහොතෙන් අතීතයට හෝ අනාගතයට යන්නට කැමතියි. හැබැයි ඒ අතරෙනුත් කෙනෙක් ඉන්නවනම් કૃතිමව අසහියටපත් වෙන්න අන්න එතන අපි නිවැරදි කළ යුතුයි. ඒ තැන කොතනද? අපි හොයලා බලමු. ඔවුන්ව එතනින් මුදවා ගන්නේ කොහොමද? අපි කතා කරමු. මක්නිසාදයක් මේ සමාජය අවරට යන සමාජයක් නොවිය යුතු නිසාවෙන්. මතට ඇබ්බැහි නොවන හෙටක් වෙනුවෙනුයි මේ හඬ අපි ඒ නිසාවෙන් අද අවදි කරන්නේ. ඒ සඳහා මැදිරියට අපි ආරාධනා කළේ මේ ඇබ්බැහි කරුවන් ඇබ්බැහියට හුරු වූවන් ගලවා ගන්නට කටයුතු කරන චරිතයකට. ඇය උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍යාපේසිංහ. අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමියට. අයිබෝවන් සුබෝදෑසනක්. දැන් නිවාරණය ගැන අපි කතා කළ යුතුයි. මේ කටයුත්ත වළක්වා ගැනීමට තමයි අපි වැඩි වෙලාවක් වෙන් කරන්නේ කොහොමද කියන දේ කතා කරන්න. හැබැයි ඊට මත්තෙන් ඔබතුමියකින් දැනගන්නට කැමති මොකක්ද මේ මත්වීම? එහෙමත් නැත්නම් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කියලා අපි හඳුනාගන්නේ. ඔව් ඇත්තටම වර්තමානය වෙන විට සචිත්‍ර මේ බොහොම කතාවට ලක්වෙන මාතෘකාවක් නෙමේක. ඒ නිසා මේ ඇබ්බැහිය ගැන කතා කරොත් ඇබ්බැහිය කියන තත්ත්වයට පත් වෙන්නේ අවසාන අවස්ථාවේදී. ඊට කලින් මේක අපි ඒ කියන්නේ මොනවා යම් කිසි හේතුවක් හින්දා සමහර වෙලාවට සමාජයෙන් ලැබෙන වැරදි තොරතුරක් නිසා, එහෙම නැත්නම් කුතුහලය නිසා, එහෙම නැත්නම් සමහර වෙලාවට සම වයස් කණ්ඩායම් වල අපි කියන peer groups pressure එක කියලා, සම වයස් කණ්ඩායම් වලින් එන ප්‍රශේක නිසා යම් හේතු කාරණා නිසා යම් කිසි කෙනෙක් මේ සඳහා පළවෙනි අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පළමු වර භාවිතය සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පළමු වර භාවිතය සිදු වුණාට පස්සේ සචිත්‍ර ඊට පස්සේ තමයි එහෙම ගත්තු කෙනෙක්ට සමහර විට ඕන වෙන්න පුළුවන් මේක නිතර නිතර භාවිතා කරන්න. ඒක තමයි දෙවෙනි අවස්ථාව වෙන්නේ. එතකොට නිතර නිතර භාවිතා කරනවා. ඒ නිතර නිතර භාවිතා කරන එක ඊළඟට තුන්වෙනි අවස්ථාවට යනවා. වරින් වර භාවිතා කරනවා. වරින් මේ කියන්නේ අපි අර අවස්ථානුකූලව භාවිතා කරපු කෙනා තමයි නිතර නිතර භාවිතා කරන්න යන්නේ. ඊට පස්සේ මේක නැතුවම බැරි වෙනවා. එතකොට තමයි ඇබ්බැහියට යන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මද්‍රව්‍යයකට, එහෙම නැත්නම් දුම්වැටියකට හුරු වෙලා ඇබ්බැහි වෙන්නේ ඔන්න ඔය අවස්ථා හතරම පහු කරගෙන තමයි යන්නේ. ඉතින් වඩා වැදගත්ම වෙන්නේ අර පළවෙනි අවස්ථාව තියෙනවනේ. පළමු අවස්ථාව අපිට වළක්වා ගන්න පුළුවන් නම් එතෙන්දී අපි ගන්න තීන්දුව තීරණ අපි කියන්නේ අපි කතා කරනවනේ පෞරුෂය ගැන කතා කරනකොට අපි කතා කරනවා ඩිසිෂන් මේකින් කියලා. තීරණ ගැනීම කියන එක. එතකොට පුද්ගලයෙක් ජීවිතයේ ගන්නා තීරණය මොන විදියටද තමන්ගේ ඉදිරි අනාගතයට බලපානේ, තමන්ගේ අනාගතයට මේක අනිවාර්යෙන් බලපානවනේ යම් කිසි මොහොතක අපි ගන්න තීරණයක්. ඒ නිසා මෙන්න මේ ඇබ්බැහිය කියන කාරණාවේදී, මද්‍රව්‍ය වලට යොමු වීම කියන කාරණාවේදී අපිට පුළුවන් නම් පළවෙනි අවස්ථාවේදී මේ දේ නොකර, ඒ කියන්නේ ඒ අවස්ථාව මගහැරගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට තනියම බැරි නම් තව කෙනෙකුගේ අපිට උදව්වක් ගන්න පුළුවන්. තව කෙනෙකුගේ සහයක් ගන්න පුළුවන්. තව කෙනෙක්ට මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන එක කියන්න පුළුවන්. එතනින් මිදෙන්න පුළුවන් නම් අර ඇබ්බැහියට යන්නේ නැහැ. ඒ නිසා අපි ඇබ්බැහියට යන්නේ නැතුව එහෙම ප්‍රශ්න තියෙන අය ඕන තරම් අපිව මේ වෙලාවේ අහනවා ඇති.
ඒ අයට අපි උදව්වක් වීම සජිත්‍ර පැහැදිලිවම දැන් ඔබතුමිය සඳහන් කළා වගේ උපකාරයක් කළ යුතුයි ඔවුන්ට අපි මේ කතා කරන මේ පස්තුතේ අපි තෝරගන්නෙත් ඒ කාරණාව නිසාවෙන් දැන් ඔබතුමිය උපදේශන සේවාවන් ලබා දෙන කෙනෙක් එහෙම කෙනෙක්ට අත්දැකීම් මොනතරම් තියෙනවා මට අහන්නට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි කෙනෙක් මෙහෙම දෙකට යොමු වෙන්නේ ඔව් සමහර වෙලාවට අර මං කලින් සඳහන් කරා වගේ කෙනෙක්ට මේ ඔවුන් සමහර වෙලාවට මේ ගැන තියෙන අනවබෝධය වෙන්න පුළුවන් කෙනෙක් මේ ගැන දන්නේ නැහැ හැබැයි ආශාව කුතුහලය තියෙන්න පුළුවන් සහ තවත් වෙලාවකදී මේ අනවබෝධය විතරක් නෙමෙයි අවබෝධයක් තියෙනවා මේකෙන් වෙන්නේ මේ හානිය කියලා නමුත් අර ඔවුන් අර මිත්‍යා මතවල ඉන්නවා කියලා අපි කියන්නේ ඔවුන් ඉන්න මතය සමහර වෙලාවට වැරදි මතයක වුන් හරි කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒ වෙලාවටත් මේකට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කලින් කිව්ව පියර් ප්‍රෙෂර් එක. ගොඩක් වෙලාවට මට මුණ ගැහෙන බොහෝ තරුණ දරුවන්ට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පියර් ප්‍රෙෂර් එක සමපදස්ත කණ්ඩායම් වලින් ලැබෙන වුන්ට ඒ ලැබෙන ආරාධනය හෝ ඒ ලැබෙන ප්‍රෙෂර් එක හෝ ඒ අර එකට ඉන්න කණ්ඩායමේ කෙනෙක් ගෙන් ලැබෙන අවස්ථාව ගන්න එක ඊළඟ කාරණාව තමයි පවුලෙන් ඈත්වීම දෙමාපියන්ගෙන් ඈත්වීම දෙමාපියන්ගෙන් දුරස් වීම දෙමාපිය දූ දරු සම්බන්ධතාවල තියෙන ගැටුම අම්මලා තාත්තලාගෙන් දරුවෝ පවුලෙන් ඈත් වෙච්ච ගමන්ම තුන්වෙනි පාර්ශවයක් බලාගෙන ඉන්නවා ඒ දරුවා කොයි වෙලාවෙද වැරදි දෙයකට යොමු කරව ගන්න කියන එක. ඉතින් සචිත්‍ර මේක ප්‍රබල වශයෙන්ම මට බුණ ගැහෙන බොහෝ දරුවන්ගේ කතාවල මම දැකලා තියෙන දෙයක් තමයි එක්කෝ යාළුවන්ව විශ්වාස කිරීමට යාළුවෝ එක්ක එකට ඒ යාළුවෝ එක්ක සතුට සමරන්න කියලා හිතාගෙන යනවා අන්තිමට දුක් විඳින තැන කිසිම යාළුවෙක්වත් නැහැ. ඒක තමයි ඇත්ත. ඊළඟ කාරණාව තමයි පවුලෙන් ඈත් වෙන එක මේ හේතු දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කියන ඛේදනීය தත්ත්වයට බලපාලා තියෙන්නේ මට තියෙන මගේ වෘත්තීයමය අධ්‍යක්ීම එක්ක කලන මිතුරන්ගේ ඇසුර අපිට වැදගත් වෙන්නේ අන්න ඒ නිසාවෙන් අපි ඒ පිළිබඳව දැන් ඔබට අදහසක් ඇති මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙන්නේ කොහොමද කියන කාරණාව අපි දැන්නෙමු අපේ ප්‍රධාන මාතෘකාවට මද්‍රව්‍ය ඇබ්බැහි ඌවන් නිවාරණය කරන්නේ කොතනදද කොහොමද මොන වගේ වැඩපිළිවෙලක්ද දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඔව් ඇත්තටම එතෙන්දි මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සචිත්‍රා මම සේවය කරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ගැන කතා කරන්න ඕන අපේ ආයතනයේ ලංකාවේ තියෙන රාජ්‍ය කේන්ද්‍රීය ආයතනය මේ වෙනුවෙන් පුනරුත්ථාපන කටයුතු සිදු කරන. ඉතින් අපේ මධ්‍යස්ථාන හතරක් තියෙනවා. කොළඹ තලංගම මධ්‍යස්ථානය තියෙනවා. නිට්ටඹුව නවදිගන්තයේ මධ්‍යස්ථානය තියෙනවා. මහනුවර මධ්‍යස්ථානය තියෙනවා. සහ ගාල්ලේ උණවටුන මධ්‍යස්ථානය තියෙනවා. මධ්‍යස්ථාන හතරක පුනරුත්ථාපන කටයුතු සිදු වෙනවා. ඉතින් ඒට අමතරව ඒ අපේ පුනරුත්ථාපන සේවාව ඊට අමතරව අපේ නිවාරණ කටයුතු අපේ නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය මම ඉන්නෙත් ඒ අංශයම තමයි අපේ මේ වෙනකොට දීර්ඝ සැලැස්මක් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා පාසල් පාදක මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ පවුල් පාදක මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාධ්‍ය පාදක කරගත් මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් එතකොට දැන් මේ සිදු වෙන්නේ මේ ගුවන්විදුලි සංස්ථාව ගුවන්විදුලිය කියලා කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ඉඳන් ගත්තාම මේක තමයි අංක එකටම තියෙන ගුවන්විදුලිය තමයි ඉස්සර ඉඳන් අපි පුංචි කාලේ ඉඳලා අහපු තැන. ඉතින් මෙතනින් මේ පණිවිඩය යනවා කියලා කියන්නේ ඔබත් ඒ කාර්යයට සම්බන්ධ වෙනවා. ඒක ඇත්තටම මම අදහන ආගම හැටියට මම විශ්වාස කරන දේ හැටියට ඒක පිනක්. ඒ පිනට තමයි අපි මේ දායක වෙන්නේ අපේ රැකියාවෙන් එහාට ගිහිල්ලා. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ අපි වර්ක් ප්ලේස් බේස් ප්‍රිවෙන්ෂන් එකක් කරනවා වැඩසටහන් යනවා. ඒ කියන්නේ කර්මාන්ත වැඩ කරන ජනතාව එක්ක වැඩ කරන අයත් එක්ක කොහොමද මේ නිවාරණ කටයුතු සිදු කරගෙන යන්නේ කියන එක. ඒ වගේම ඊට පස්සේ අපි රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල
ඒ ආයතන මට්ටමින් මේ නිවාරණ වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඒක තමයි අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන වැඩසටහන් ක්‍රියාවලිය වෙන්නේ. අපි අපේට පුළුවන් උපරිම දායකත්වය මේ වෙනුවෙන් සපයනවා. හේතුව තමයි විශේෂයෙන්ම අපි මේ වෙනකොට පාසල් දරුවන් වෙනුවෙන් වැඩසටහන් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. මොකද ඔවුන් තමයි අපේ රටේ අනාගතය. අපේ රටේ අනාගතය වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් නම් එයයි අපි කළ යුත්තේ. අපේ දරුවන් තමයි මේ වෙලාවේදී අපි මුල් අපි මුල් අපි කියන්නේ ප්‍රමුඛත්වය දෙනවා කියලා. මේ ප්‍රමුඛත්වය අපි දරුවන්ට දීලා දරුවන් මේ සඳහා යොමු වීම වළක්වා ගැනීම උදෙසා ඉතා දැවැන්ත වැඩ රාජකාරී බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ රාජකාරී පිළිබඳව අපි තව දුරටත් දැනුම්වත් වෙමු. අපි ඊට මත්තෙන් ගීත විරාමයකට යන්නටයි මේ සූදානම. ප්‍රභාතය තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ ඔබේ සිනාවත මගේ නවාතන අරුණු විහිදුවාවි ජීවිතයේ රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකි දෝ කෙසේ සොයා සයුරුදිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවි සාගරයේ සිල් බිඳී මුවන් කැළඹුවනේ බිම නොලා නෙළු පළමාවතේ සිල් බිඳී මුවන් කැළඹුවනේ බිම නොලා නෙළු පළමාවතේ සදා ඔබේගින් බෙදා ගනිම් මං තැවුල් සැඟව යාවි මාරුතරේ නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ ඔබේ සිනාවත මගේ නවාතැන අරුණු විහිදුවානි ජීවිතයේ පෙරවරු 10යි විනාඩි 21යි දැන් වෙලාව ඔබ සුදේශීය සේවයට සමන් දෙමින් සිටින්නේ සඳුදා ප්‍රභාතයෙන්. අද අපේ ප්‍රස්තුතයේ බවට පත් වුණේ මතට ඇබ්බැහි නොවන හිටක් වෙනුවෙන් නගන හඬක් ලෙසයි. ඒ සඳහා අපි මැදිරියට ආරාධනා කරේ උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේ සිංහට. එතුමිය අපිට හොඳින් හඳුන්වා දුන්නා මතට ඇබ්බැහි වෙන්නේ කොහොමද කියන කාරණාවත්, ඒ වගේම නිවාරණ කටයුත්ත මේ දවස්වල මේ සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණයක්. එතනදී ඔබතුමිය පැති කිහිපයක් මතු කරා. මම කැමති පාසල් දරුවන් වෙතට යොමු වෙන්නට. ඔවුන් එක්ක අපි මේ දවස්වල බොහෝ සිදුවීම් අපිට ප්‍රවෘත්ති ලෙස
අහන්නට ලැබෙනවා. ඒ තත්ත්වයත් එක්ක පාසල් පද්ධතියෙහි මද්‍රව්‍ය ව්‍යාප්ත වෙනවාද, ඒ වෙනුවෙන් නිවාරණ කටයුතු සිදුවෙන්නේ කොහොමද කියන කාරණාව අපි කතා කරමු. ඔව්, ඇත්තටම සචින්තනා, මේ වෙනකොට මම අර කිව්වා අපේ ශික්ෂා කියලා ව්‍යාපෘතියක් තියෙනවා. ශික්ෂා කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක පාසල් පාදක මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට ලංකාවේ ඉන්න ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් සහ පාසල් මට්ටමින් අපේ ඉන්න අනිත් නිලධාරීන් සියලුම දෙනා මේ වෙනකොටත් අද දවසෙත් පාසල් නිවාරණ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තියෙනවා, නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ. ඉතින් අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ දරුවන් තුළ දරුවන්ගේ පෞරුෂය ගොඩනැගීම තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. සහ මම අර මුලින් ආරම්භයේදී මතු කරපු කාරණාව, අපි මෙතෙන්දී දරුවන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන තමයි අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ. දරුවෙකුට හොඳ නරක දෙක අවබෝධ කරගන්න පුළුවන් සහ යම්කිසි අවස්ථාවකදී කොහොමද මේ අපහසුතාවයක්, මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් ආපු වෙලාවක දරුවෙක් මොකක්ද ගන්න තීරණය. ඒ තීරණය ගන්න නම් දරුවා යම් යම් පුංචි කාලේ ඉඳලම පුංචි දේවල් වලින් තමයි දරුවා මේ තීරණවලට එන්නේ. එතකොට නිවසේදී අපි දරුවාට පුංචි කාලයේදී පෙර පාසල් අවදියේ ඉඳන්ම අපිට පුළුවන් වෙන්න ඕන අපේ දරුවන්ට හරි වැරද්ද මොකක්ද කියන දේ තීරණය කරලා ඔවුන් ඒක පරිසරයට යනවනේ. දරුවා පරිසරයට යනවා. එතකොට අපි කියනවා ටිකක් බරට කිව්වොත් එහෙම දරුවා සමාජානුයෝජනය වෙනවා. මෙන්න මේ සමාජානුයෝජනය වීමේදී කොහොමද දරුවා අනිත් පාර්ශ්වයන් එක්ක ගනුදෙනු කරන්නේ? එතකොට හොඳ තීරණයක් ආවොත් හොඳ දෙයක් කොහොමද ඇගීමට ලක් කරන්නේ? ඒ වගේම වැරදි යෝජනාවක් ආවොත් කොහොමද ඒක ප්‍රතික්ෂේප කරන්නේ? ඒ ප්‍රතික්ෂේප කිරීම වුණත් අපි කොහොමද අනිත් කෙනාගේ හිත රිදෙන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා? එහෙම නැත්නම් අනිත් කෙනාගේ හිත රිදුනත් කමක් නැහැ, මේ වගේ දෙයක් නම් මගේ ජීවිතයට එකතු කරගන්න නැහැ, ඒ හින්දා මම එකවරම ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතික්ෂේප කිරීමට මම තව කෙනෙකුගේ උදව් උපකාර ලබා ගන්නවා, තව කෙනෙක්ගෙන් අපිට සහයෝගය ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට හිතවත් සමීපම කෙනෙක්. සමහර වෙලාවට පාසල් දරුවෝ එක්ක කටයුතු කරනකොට මට දැනුණු දෙයක්, මට තේරුණු දෙයක් තමයි සචිත්‍ර, සමහර දරුවන්ට අම්මා තාත්තා තමයි ළඟම කෙනා. අම්මා තාත්තා තමයි තමන්ට සමීපම කෙනා. තවත් දරුවෙකුට අම්මා තාත්තා නෙමෙයි, ආච්චිසිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට ළඟින්ම ඉන්න ගුරුවරියක් වෙන්නත් පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්. අන්න ඒ කෙනාගේ මතක් තීරණය වෙනවා සමහර සිද්ධි. මේකට විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ ඕනම සංකීර්ණ අවස්ථාවකදී තීන්දු තීරණ ගැනීමේදී මේක බලපානවා. තමන්ට සමීපම කෙනා සමග මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේ ප්‍රශ්නය මං කොහොමද විසඳගන්නේ කියන එක ගැන කතා කිරීම තුළ අනිත් කෙනාගෙන් ලැබෙන සහයෝගය ඒ තීරණය ගන්න බලපාන අවස්ථා තියෙනවා. සහ ඒ තීරණ හරි වුණාම ඒ දරුවන්ගේ ජීවිත සාර්ථක වෙන හැටිත්, ඒ තීරණ වල අපහසුතාවයන් වැරදීම් වුණාට පස්සේ ඒ දරුවන්ගේ ජීවිත අසාර්ථක වෙන හැටිත් මම දැකලා තියෙනවා. ඊට පස්සේ වුණ අපිව මුණ ගැහිලා කතා කරනවා. ඒ නිසා මම කියන්නේ විශේෂයෙන්ම මේ පාසල් දරුවන් එක්ක කටයුතු කරද්දි, කටයුතු කරන කෙනෙක් විදියට මම දකිනවා දරුවන්ට පුළුවන් තරම් අපි ලඟ වෙන්න ඕන. දරුවන්ට අධ්‍යාපනය පමණක් ලබා දීලා වැඩක් වෙන්නේ නැහැ සචින්ත. ගොඩක් අද වර්තමානයේ බොහෝ ප්‍රශ්නවලට හේතු වෙලා තියෙන්නේ අපි හැමෝම ගොඩක් වෙලාවට අපේ දෙමව්පියන්, මේක මම මේක චෝදනාවක් කරනවාම නෙමෙයි, නමුත් සමහර දෙමව්පියන් ඉන්නවා දරුවන්ට අධ්‍යාපනය විතරයි මූලික කරගන්නේ. ළමයා එක වසරේ ඉඳන් කල්පනා කරන්නේ කොහොමද ශිෂ්‍යත්වය පාස් කරන්නේ කියලා. ඊට පස්සේ අකල්පනා කරනවා ඕ ලෙවල් ඒ ලෙවල් කොහොමද කරන්නේ කියලා. එතකොට සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ට ඉටු කරගන්න බැරි වෙච්ච දේවල් තමන්ගේ දරුවන් ලබා අධ්‍යාපන අරමුණු ඉටු කරවා ගැනීමට යන ආත්මార్థකාමී සිතුවිල්ලෙන් ඉන්න අය. ඒක හොඳ සිතුවිල්ලක් නම් හැම අම්මා තාත්තම කැමතිනේ තමන්ට වඩා තමන්ගේ දරුවන් ඉහළට යනවා දකින්න. ඒ ඉහළට යනවා දකින්න ඔවුන් දරුවන්ට උගන්වනවා. ඒක මමත් අනුමත කරනවා. අර අපි ගීතයක් අහලා තියෙනවනේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය කියනවනේ, මම නොදුටුව නවලෝකය
කිරුළු පලන් රජින වෙලා පුංචි දුවේ නුඹේ ලොව ගොඩ නගපන්නේ කියලා ආදරණීය අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු ඒක. එතකොට හැම අම්මා තාත්තා කෙනෙක්ම Tamanට යන්න බැරි වෙච්ච තැනට යන්න දරුවෝ තල්ලු කරනවා මහන්සි වෙනවා. හැබැයි ආත්මార్థකාමී විදියට ඒ අධ්‍යාපන අරමුණම විතරක් විභාගම පාස් වෙන්න ඕන කොහොම හරි කරගන්න ඕන. අල්ලපු ගෙදර ළමයට පුළුවන් නම් ඇයි උඹට බැරි කියලා දරුවන් මානසිකව පීඩාවටපත් කළා විභාග ඉලක්ක කරගත් මානසිකත්වයකින් ගියොත් දරුවන්ට අම්මා තාත්තා එපා වෙනවා. එතනින් තමයි දරුවෝ අම්මා තාත්තගෙන් ඈත් වෙන්න පටන් ගන්නෙ. දරුවට පුළුවන් තරම් අපි ආදරය කරන්න ඕන. අපි ළමා මනෝවිද්‍යාවෙදි කතා කරනවා කොන්දේසි විරහිතව දරුවට ආදරය කරන්න කියලා. ඒකයි අපි කියන්නේ පුංචි කාලේ ඉඳලම දරුවට උගන්වන්න. පිපෙන මලකට, ගලන දොලකට, කුරුළු හඬකට පෙම් කරන්නට ඔබේ දරුවාට කියලා දෙන්න. දරුවා එතකොට ආදරණීය මිනිසක විදියට සමාජගත වෙනවා. එතෙන්දි දරුවා Tamanටවත් තව අනිත් කෙනාටවත් හානි කරන්න හානි වෙන විදියට හැසිරෙන්න ඒ දරුවාගේ සිතුවිලි පෙළඹ වෙන්නේ නැහැ. හැබැයි අපි කරන්නේ ගොඩක් වෙලාවට මට මුණ ගැහෙන ගොඩක් තැන්වලදී දරුවෝ අතරමං වෙලා තියෙනවා. එක්කෝ අම්මා තාත්තා කාර්ය බහුල වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා මේ තියෙන වර්තමානයේ තියෙන සමාජීය ආර්ථික ප්‍රශ්නත් එක්ක අම්මලා තාත්තලා බොහෝ කාර්ය බහුලයි. පවුල නඩත්තු කිරීමේ කාර්යයේ නිරත වෙනවා. මුදල් ඉපයීමේ මාර්ගය. නමුත් මතක තියාගන්න ඕනේ ඒ උපයන මුදල් වලින් දරුවාට උගන්වනවා වගේම දරුවාට ආදරණීය විදියට ලං වෙන්න ඕන. දරුවාට ගුණධර්ම කියලා දෙන්න ඕන. අපි අහලා තියෙනවනේ සචින්තා පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු කියලා. ඒ හින්දා අම්මලා තාත්තලාට මම අපි වහගෙන ඉන්න අම්මලා තාත්තලාට කියන්නේ මම මේ ජාතික ගුවන්විදුලියෙන් කතා කරන්නේ ජාතිය ප්‍රධානම FM නාලිකාව. එතකොට දරුවට ආදරය කරන්න කොන්දේසි විරහිතව ආදරය කරන්න විභාග පාස් වෙන්න විතරක් දරුවාව ලං කරගන්න උපදෙස් දෙන්න කතා කරන්නේ නැතුව ඉස්සර වෙලාම තමන්ගේ දරුවට තමන් එක්ක බොහොම සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එතකොට තමයි තුන්වෙනි පාර්ශවයකට එන්න ඉඩක් හම් වෙන්නේ නැත්තේ. මද්‍රව්‍ය කියන කාරණාවේදී අම්මා තාත්තා දරුවෙක්ට අවධානය දීලා අම්මා තාත්තාගේ ආදරය සෙනෙහස රැකවරණය තියෙනවා නම් තුන්වෙනි පාර්ශවයක්නේ. තව කවුරු හරිනේ මේ දරුවට මේක ගෙනල්ලා දෙන්න ඕන සචින්තා. තුන්වෙනි පාර්ශවයේ බයයි. එහෙම නැත්නම් කුතුහලයක් තියෙනවා. මේක දුන්නොත් මට මොකක් වෙයිද? මාවත් අහුවෙයිද? මමත් මාට්ටු වෙනවා මේක මේ ළමයට දෙන්න ගියොත් එහෙම. එහෙම නැත්නම් මෙයා නම් ලේසියෙන් අල්ලගන්න පුළුවන්. මෙයාගේ අම්මයි තාත්තයි හරිම බිසි මිනිස්සුනේ. මෙයාලා මේ වියදම් කරාට කන්න බොන්න අඳින්න දුන්නට මෙයාට මෙයාගෙන හොයන්න වෙලාවක් නැහැ. එහෙම කියලා දරුවව පිටතින් නිරීක්ෂණය කරන මා ඉන්නවා කණ්ඩායමක්. එතකොට එහෙමත් නැත්නම් දරුවට නිවසේදී දරුවට අවශ්‍ය රැකවරණය නැහැ කියලා තේරෙනවා. මෙයාගේ ගෙදරත් මේ වගේ පසුබිමක් තියෙනේ. හින්දා මෙයාව ලේසියෙන්ම මේකට ගන්න පුළුවන් කියලා දරුවව අධීක්ෂණය කරන කණ්ඩායමක් දරුවා මේකට ඇද ගන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපේ ආදරණීය අම්මලා තාත්තලාට මම මේ කියන්නේ පුළුවන් තරම් දරුවට ලං වෙන්න, කොන්දේසි විරහිතව ආදරය කරන්න, කොන්දේසි විරහිතව සමාව දෙන්න, තමන්ගේ දරුවාව මුලින් විශ්වාස කරන්න. පිට කෙනෙක් බාහිර පාර්ශවයක් විශ්වාස කරනවට කලින් තමන්ගේ දරුවාව විශ්වාස කරන්න. එතකොට දරුවා හැමදේම ඔබත් එක්ක කියයි, හැමදේම ඔබ සමග කතා කරයි. එවිට අපිට මෙන්න මේ තියෙන නපුරු උවදුරේ, ඒ කියන්නේ නපුරුකම මේ බලවේගයක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් අපේ දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන්. අපේ දරුවා ආරක්ෂා වෙනවා කියලා කියන්නේ අපේ දරුවා එතකොට අනිත් දරුවනුත් ආරක්ෂා කරනවා. එතකොට මෙයට යොමු නොවිච්ච දරුවෙක් තමයි කියන්නේ ඕකට යන්න එපා, ඔයා මේකෙන් මිදෙන්න මම උදව් කරන්නම්, අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. අර ගිරව් දෙන්නගේ කතාව වගේ තමයි. එතකොට ඒ දරුවට පුළුවන් තව කෙනෙක්ව මේකෙන් මුදවා ගන්න. සහ අපි හැමෝටම වගකීමක් තියෙනවා. අපි හැමෝටම පුළුවන් කමක් තියෙන්න ඕන. දරුවෙක් යම් කිසි අවදානමකට යනවා නම් ඒ දරුවා කාගේද කියලා බලන්න හොඳ නැහැ. ඒකයි මම කියන්නේ දරුවා කාගේද නොව කාගේ වුවද දරුවෙක් කියලා හිතන්න පුළුවන් නම් මට මගේ දරුවා විතරක් නෙමෙයි මේ හැමෝම දරුවෝ. ඒ හැම දරුවෙක්ටම මගේ දරුවට දෙයක් වෙනවට අකමැති නම් මගේ දරුවට ඒ ජීවිතයේ ඒ දරුවා ජීවිත ඉලක්කවලට යන ගමනේදී දරුවට බාධාවක් වෙනවට අකමැති නම් ඒ සිතුවිල්ලම අනුන්ගේ දරුවන් වෙනුවෙනුත් තියාගන්න. එතකොට පුළුවන් අපේ දරුවන් මේකෙන් මුදවා ගැනීමට අපිට පුළුවන් විදියට අපි හැමෝම මේකට සහයෝගය දීලා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි කැපවෙමු.
එතුමියගේ සිතුවිල්ල ප්‍රබලයි. ඔබට දැනෙන්නට ඇති ඒ සිතුවිල්ල කොයි ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයිද කියන කාරණය. මොකද මිනිසුන් ලෙස ඉපදෙනවා වගේම මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතියත් අපිට තියෙනවා. එතනදී දරුවෙක් කියන්නේ ළමා කාලය කියන්නේ අපි බේරා ගත යුතු ආරක්ෂා කර ගත යුතු තැනක්. අපි සූදානම් ගීතයක් රස විඳින්නට. පෙරවරු 10යි විනාඩි 36යි ඔබ සොදේශීය සේවයේ සඳුදා ප්‍රභාතය සමගිනුයි මේ සිටින්නේ. හේතුවක් නිසා ඇතිවන ඕනෑම දෙයක් ඵලයකින් අවසන් වෙනවා. ඒ ඵලය යහපත් දෙයක් කරගන්නට සමාජයක් විදිහට අපි ක්‍රියාත්මක විය යුතුයි, අපි වග විය යුතුයි, වගකීමෙන් වැඩ කළ යුතුයි. ඒ නිසාවෙන් මතින් තොර වූ හෙටක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්නටයි අද අපි මේ පැය වෙන් කරගෙන සිටින්නේ. වෙනුවෙන් අද මැදිරියට කැඳවා ගත්තේ උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මිය. එතුමිය අපිට බොහෝ කරුණු, බොහෝ සිතුවිලි අපිත් එක්ක බෙදාගත්ත, අපේ හදවතට දැනෙන්නට කතා කළා. එතනදී දරුවෝ ගැන අපි කතා කරානේ. ඔබතුමිය
කතා කරපු දේවල් එක්ක දෙමෝපියන් ගැනත් සඳහන් කළා. මොකද දෙමෝපියන් සහ යම්කිසි බාරකාරයෙක් කියන්නේ දරුවන්ගේ මුල. ඒ මුල යහපත් කරගන්නට දරුවන්ට ඕන් වඩාත් හොඳින් ලං විය යුතුයි. අපි දන්නවා දැන් දරුවෙක්ගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා තෝන්ට ටිකක් කේන්තියනවා වැඩි. මොකද මේ තාක්ෂණයත් එක්ක ඕන් ගැවසෙන්නේ. එතකොට මිනිසුන් ඇසුරු කිරීම බොහෝ දුරට සීමා කරගෙන ඉන්නවා. මේ තත්ත්වයත් එක්ක ඒ දේවලුත් කලමනාකරණය කරගනිමින් එහෙම කෝපයට පත් වෙන දරුවන් වෙනත් දේවල් සඳහා යොමු වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ සියලු දේ කලමනාකරණය කරගන්නට කොහොමද දෙමෝපියන් විදිහට සියුම්ව අපි කටයුතු කළ යුතු වන්නේ? අනිවාර්යයෙන්ම දෙමෝපියන්ගේ කාර්යභාරය ගැන කතා කරද්දී අර අපි මුලින්ම කතා කරගෙන ආව සහ මම මතු කරපු කාරණයක් තියෙනවා. අපි දරුවන්ට කොන්දේසි විරහිතව ආදරය කරන්න ඕන සහ කොන්දේසි විරහිතව සමාව දෙන්න ඕන කියලා මම කිව්වා. ඒ එහෙම කියන්නේ දරුවන්ට අපි දැනෙන්න ආදරය කරනවා කියන එකයි ආදරය කරනවා කියන එකයි දෙකක්. ගොඩක් වෙලාවට දරුවන්ට අවශ්‍ය භෞතික දේවල් ලබා දීලා දරුවන්ට අවශ්‍ය සියලුම අපි කියන්නේ දෙමෝපියන් විදියට කියනවා අපි අපේ යුතුය වගකීම් ටික හරියට ඉෂ්ට කරා. එහෙම කළත් තමයි මේ ළමයා මේ වගේ එකකට යොමුනේ. අපිට හිතා ගන්නවත් බෑ. එහෙම කියන දෙමව්පියෝ මට මුණ ගැහිලා තියෙනවා. සමහර වෙලාවට තවත් අවස්ථාවන් වලදී දරුවා කෙසේ හෝ මොනවා හෝ හේතුවක් නිසා දරුවෙක් වැරද්දක් කරාම දරුවා වැරද්ද කරා කියලා පිළිගන්න කැමති නෑ. දරුවෙක් වැරද්දක් කරනවා කියලා දෙමව්පියන්ට ගුරුවරුන් කිව්වත් ගුරුවරුන්ට චෝදනා කරන දෙමව්පියන් ඉන්නවා. මගේ දරුවා නම් එහෙම වෙන්න බෑ. මගේ දරුවා කීයටවත් එහෙම කරන්නේ කියලා අපි කියනවා දරුව සුද්ධ කරනවා කියලා වැරද්දක් කරන්නේ නැහැ කියලා දරුවා වැරදි කරනවා කියලා පෙනිපෙනී තමයි මේ දෙමව්පියන් මේ වරද කරන්නේ. ඒ නිසා දරුවෙක්ට දරුවන්ගේ අත්තත නව යෞවන අවදියේ දරුවෝ ඉන්නවා, පුංචි කාලේ ප්‍රාථමික පන්තිවල දරුවෝ ඉන්නවා, පුංචි පුංචි වැරදි අතපසු වීම වෙන්න පුළුවන් දරුවන් අතින්. පුංචි කාලෙදිම අපිට මේක හදාගන්න පුළුවන් නම් ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ළමා කාලය කියලා කියන්නේ අපි කතා කරනවානේ, අපි ප්‍රොයිඩ්නුත් කියලා තියෙනවා දරුවන්ගේ සංවර්ධන අවදීන් ගැන, මුඛී අවදිය, පාවික අවදිය, ගුද අවදිය, ලිංග රූප අවදිය, ඔහොම ප්‍රොයිඩ් අවදීන් ගැන කතා කරනවා. දැන් මේ වෙලාවේදී අපි එච්චර ගැඹුරට යන්නේ නැතුව සරලව ගත්තොත් එහෙම පුංචි කාලේ ඉඳන්ම අපි දෙමව්පියන්ට පුළුවන් නම් දරුවන්ගේ මේ සංවර්ධන ක්‍රියාවලිය ආදීක්ෂණය කරමින් සහ ඔවුන්ට ගැළපෙන විදියට අපි පුංචි කාලේදී සචින්ත කවියක් කිව්වත් දරුවට ඒ දේ දැනෙන පුංචි පාඩමක් එකතු වෙනවනේ. අපි උදාහරණයක් විදියට ගත්තොතින් මේ කසේ බොහෝ පැණි දොඩන් තිබේ, පැහිලා ඉදිලා බිමට නැමිලා වර වෙලා ආතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි. දැන් මගේ පුංචි දුව ඒ කවි කියනවා. හැබැයි ඒ කියනකොට අපි අපේ දරුවන්ටත් කියලා දෙනවා අපි පුංචි කාලෙත් මේ කවි අහලා තියෙන පුංචි කාලෙදි. හැබැයි ඉගෙන ගන්න දෙයක් තියෙනවා, ඒකේ පාඩමක් මතු වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ ඒකෙන් ඒ කවියෙන් කියවෙන දේ තමයි දරුවට කියලා දෙන්න ඕනේ. ඒ පාඩම තමයි කියලා දෙන්න ඕනේ. ඒ විදියට දරුවා ටිකෙන් ටික ලොකු වෙනකොට අපි දරුවන්ට කවි, ගීත, මේ රසවින්දනය කියන දේ දරුවන්ට දෙන්නම ඕන සචින්තා. එහෙම නැති වෙන තැන, රසවින්දනය නැති තැන ඒ දරුවට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒකයි සමහර දරුවෝ සමහර තීරණ ගනිද්දි තමන්ගේ ජීවිතයට හානි කරගන්න තීරණ ගන්නෙ, අනිත් අයගේ ජීවිත හානි කරන තීරණ වලට පෙළඹෙන්නේ මෙන්න මේ රසවින්දනය විඳ දරා ගැනීම නැති තැනදී. විශේෂයෙන්ම දෙමව්පියන් පුරුදු දරුවන්ව පුරුදු කරන්න ඕන පරාජය දරා ගන්නත් දරුවට පුරුදු කරන්න ඕන. සමහර දරුවෝ මට මුණ ගැහෙනවා මේ මත් ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙන්නේ. ඒ දරුවෝ එක කතා කරාම කියනවා සමහර වෙලාවට ඒ දරුවාගෙට තියෙන විභාග වලින් අසමත් වීම, සම්මුඛ පරීක්ෂණ වලින් අසමත් වීම, පෙම්වතිය අතහැරලා දැමීම, ඔය වගේ කාරණා, සමාජයෙන් යාළුවන්ගෙන් ප්‍රතික්ෂේප වීම, ඔන්න ඔය හේතු හින්දා තමයි දරුවා පරාජය අහිමි වීම දරාගන්නට නොහැකි තැන තමයි මේ මද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙන්නේ. හැබැයි පුංචි කාලේ ඉඳලම අපිට පුළුවන් වුණා නම් දරුවාව දරාගන්න, පරාජයත් දරාගන්න, එතනින් නැගිටින්න දරුවාව හුරු කරා නම් මේ ඛේදවාචකයන්ට දරුවා මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා දෙමාපිය කාර්යභාරයේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන පුංචි කාලේ ඉඳලම. අපි සමහර තරඟ තියෙනවනේ පුංචි දරුවෝ එක්ක. එතකොට අපි හැමතිස්සෙම බලන්නේ දරුවට දිනන්න දෙන්නනේ, කොහොම හරි දිනන්න, දිනන්න, ඔයා දිනන්න කියලා. හැබැයි
අපි හිතාමතාම දරුවාට පරදින අවස්ථාවකුත් දෙන්න ඕන. ආයේ පරාජය ඔයා බාර ගන්න. ඔයා මේ මේ ගේම් එකෙන් ආ ඔයා පෙරදි. මෙයා තමයි වින් කරලා තියෙන්නේ. මෙයා තමයි දිනලා තියෙන්නේ. ඔන්න ජය පරාජය පුංචි කාලේ ඉඳලම දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් ඒ නිසා දෙමව්පියන් විශේෂයෙන්ම මෙතෙන්දී දරුවන් එක්ක කටයුතු කිරීමේදී දරුවන් ලැබූ පමණින්ම මේක දෙමව්පියන්ගේ කාර්යභාරය අපි අපේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරනවා කියන තැන ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒ දරුවන්ට බොහොම සමීපව ලං වෙලා කටයුතු කරන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට දරුවන් දෙමව්පියන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. දුරස් වෙන්නේ නැහැ. මට නම් අපේ ගෙදර ඉන්නේ පා වෙලා තියෙන්නේ. අපේ අම්මගේ කිසිම තේරුමක් නැතුව අපේ අම්මගේ කරච්චලේ ඉවරයක් නැහැ මැඩම්. ඔන්න ඔහොමයි දරුවෝ අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට දරුවෝ ඇවිල්ලා කියන්නේ ওই වගේ කතා. එහෙමත් නැත්නම් සමහර වෙලාවට කියනවා අපේ තාත්තට අපිගෙන හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි ඇත්ති වෙන්න සල්ලි දුන්නා. අපිට හොඳට වියදම් කරා. ඒ දීපු පොකට් මනී වලින් තමයි මම පළවෙනි අත්දැකීම ගත්තේ කියන කියන දරුවෝ මට මුණ ගැහෙලා තියෙනවා මගේ වෘත්තීය ජීවිතේදී. ඒ නිසයි මම මේ කියන්නේ දෙමව්පියන්ටත් විශේෂ කාර්යභාරයක් තියෙනවා. දරුවා පාසලට ගියාට පස්සේ ආගුරුවරු සේරම බලාගනිනේ. ඉස්කෝලෙන් තමයි මේ දේවල් පුරුදු වුනේ කියලා. ඉස්කෝලේ යාළුවන්ගෙන් තමයි මේ දේවල් පුරුදු වුනේ කියලා. අපිට බාහිර පාර්ශවයකට චෝදනා කරනවට වඩා අපිට පුළුවන් සීමාවෙ ඉඳගෙන අපේ දරුවන් එක්ක බැඳීම් ශක්තිමත් කරගෙන ඉන්න තරමට දරුවට බාහිර බලවේගකින් බාහිර පාර්ශවයකින් දරුවා මේ මද්‍රව්‍ය වලට උනත් වෙනත් යම් කිසි සමාජ අපගාමී චර්යාවකට උනත් යොමු කරවා ගැනීමට බාහිර පාර්ශවයකට ඉඩක් ලැබෙන්නේ නැහැ. දෙමාපිය දරු සම්බන්ධතා ශක්තිමත් වෙන තරමට. දරා ගැනීම පුරුදු විය යුතු තැනදී කලාව කියන්නේත් බොහොම හොඳ අත්වැලක්. කලාවෙන් අපේ ආත්මය සුවපත් කරගන්නට පුළුවන්. දැන් ඔබතුමිය වෘත්තිමය වශයෙන් මනෝවිද්‍යාඥ කටයුතු කරාට මම දන්නවා ඔබ කිවිදයක් හොඳ මේ කලාවට ආදරය කරන නිර්මාණත් එක්ක ගැවසෙන චරිතයක්. එහෙම චරිතයකට මනස සුවපත් කිරීමට බොහෝ සෙයින් පැතිරුණු පරාසයක් තියෙනවා. ඒ නිසාවෙන් මට මේ ප්‍රශ්නේ මම කලින්ම ලෑස්ති කරගෙන හිටපු දෙයක්. මම කැමති දැනගන්න මේ කලාවත් එක්ක දරුවෙක් පෝෂණය වීම. ඇයි කලාවෙන් අපි දරුවෙක් අයින් නොකළ යුතු වන්නේ? මොකද බොහෝ දෙමව්පියන් කටයුතු කරන්නේ සෞන්දර්ය විෂයන් වලින් ඉවත් කරන්නට. හැබැයි අපි එයත් එක්ක ගැවසිය යුතු වන්නේ ඇයි මේ තියෙන සමාජ ක්‍රමය අපිට ඒකට හේතුවක් සපයනවා? අනිවාර්යෙන්ම කලාවට ආදරය කරන සාහිත්‍ය රසවිඳින්න දන්න දරුවා මම අර කලිනුත් කිව්වේ විරහව අහිමිවීම උනත් දරා ගන්න පුළුවන් කවියක් ලියලා හරි චිත්‍රයක් ඇඳලා හරි ගීතයක් ගායනා කළා හරි ඒ විඳීමේ කලාව ඉගෙන ගන්නවා. එහෙම නැති තැන තමයි තව කෙනෙකුට හිංසාවක් කරන්න පීඩනයක් කරන්න තව කෙනෙක්ගෙන් පලිගන්න චේතනාවකින් යුතුව මේ දරුවන් හැසිරෙන්නේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම සචින්ද අපි දරුවන්ට මේ කලාව දෙන්න ඕන, දරුවන්ට මේ රසවින්දනය දෙන්න ඕන කියන තැන මම ඔබ මතු කරපු කාරණයට බොහොම එකඟයි. විශේෂයෙන්ම මනෝවිද්‍යාඥවරියක් විදියට මම දන්නවා ඒ දරුවන් රසවින්දනය හුරු වෙන තැනදී මේ වගේ දේවල් වලට යොමු වෙන්න තියෙන ඉඩකඩ බොහොම සීමිතයි, බොහොම අඩුයි. ඒ හින්දා ඊළඟ කාරණේ තමයි දෙමව්පියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕන. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියන්ගේ. අපි දන්නවා මනෝවිද්‍යාවේදී අපි කතා කරනවා වම් මොළයේ සහ දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය ගැන. එතකොට දකුණු මොළයේ ක්‍රියාකාරීත්වයත් එක්ක දකුණු මොළයට තමයි අයිති වෙන්නේ මේ කලාව, සාහිත්‍ය, ගීත, නාට්‍ය මේ සියල්ල අයිති වෙන්නේ. නර්තනය, සංගීතය ඔක්කොම තියෙන්නේ මේ දකුණු මොළයත් එක්ක. වම් මොළයේ වැඩිපුර ක්‍රියාකාරීත්වය වෙනවා නම් තමයි තර්කණය, ගණිතය, විද්‍යාව ওই වගේ විෂයන් එක්ක යන්නේ. හැබැයි අවාසනාවකට වෙන්නේ දෙමව්පියන් මේ දේ තේරුම් නොගැනීම තුළ දකුණු මොළය වැඩිපුර ක්‍රියාකාරීත්වයෙන් යුතුව දකුණට බර වෙච්ච දරුවෙක්. ඒ කියන්නේ කලාව, සාහිත්‍ය නිර්මාණකරණයට කැමති දරුවෙක්ව අර වම් මොළයේ ක්‍රියාකාරීත්වයත් එක්ක එන ගණිතය, තර්කණය, විද්‍යාව වගේ විෂයන් තියෙනවනේ ඒවට යොමු කරවීමට දැවැන්ත උත්සාහයක් ගන්නවා. උදාහරණයක් විදියට කිව්වොත් බොහොම ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් දරුවෙක්ට ගණිතය
බැරිවෙන්න පුළුවන්. ඒ දරුවා ගණන් වලට ගන්න ලකුණු 10ක් 20ක් වෙන්න පුළුවන්. එතකොට දෙමව්පියන් චෝදනා කරන්නේ කොහොමද? සින්දු කිය කිය ඉන්නවා විතරයි මේ ළමයට කොච්චර ගෙන්නුවත් වැඩක් නැහැ. ගණන් වලට ලකුණු 50ක් ගන්න බෑනේ කියලා දරුවාව සංසන්දනය කරන්න ගන්නවා අනිත් අයත් එක්ක. එකම පවුලේ වුණත් ඉන්න පුළුවන් සචින්තා. විද්‍යාව විෂයෙන් උසස් පෙළ හදාරලා वैद्य पीटेट अन धरवे पुलवा हे भाई ये गिदर इन पुलवा दक्ष संगीत आज्ञे संगीत आसकन धरवे पुलवा ये धरवागे संगीत है वर्धने उदौकर अम्मटाई तातटो ना अख हरी अय हरी मेडिसिन गिना नंगी हरी मल्ली वत मेडिसिन वाले अन्ना ඒ දරුවගේ අධ්‍යාපන කටයුතු සියල්ල අඩාල වෙන තැනක් ඒක. අනේ හින්දා විශේෂයෙන්ම මේ సౌందර්ය කියන දේ හැම දරුවෙක්ටම රසවින්දනය උරු කරන්න ඕන. ඒකට මොන විෂය ධාරාවන්ගෙන් දරුවන් උසස් අධ්‍යාපන කටයුතු හැදෑරුවත් රසවින්දනය කියන දේ දරුවෙක්ට අවශ්‍යයි. ඒ විඳීමේ කලාව දරුවන් තුල තිබිය යුතුමයි. එතකොට තමයි තමන්ුත් තමන්ගේ දුකක් වේදනාවක් ආවහම සතුටක් ආවහම ඒක කලාව තුළින් රස විඳින්න පුරුදු වීම සහ අනිත් අතට අනිත් අයත් එක්ක මේ දේවල් බොහොම ආදරණීය විදියට බෙදා හදා ගන්න දරුවන් තුළ ඒ ගුණාංග මතුවෙන්නේ. ඉතින් ඒ නිසා දරුවෙකුට කලාව රස විඳින්න දෙන එක පුංචි කාලේ ඉඳලම පුරුදු පුහුණු කරන්න ඕන. දරුවෙක්ට පුංචි කාලේදී ඇහෙන ගීත ඇහෙන්න දෙන්න ඕන. අපේ පාසල්වල මමගේ මාතර සුජාතා විද්‍යාලයට පමුරණ ශාරිපුත්‍ර විද්‍යාලයට පාසල් දෙකෙම මම අධ්‍යාපනය ලැබුවා. පාසල් දෙකෙම මට මතකයි සචින්ත උදේට දාලා තියෙනවා ගීත කිහිපයක්. ගීත පෙළක් යනවා, ළමා ගීත කිහිපයක් යනවා. උදේ අපි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අපිට ඇහෙන්නේ ගීත ටික තමයි ඇහෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පුරුදු කරන්නේ දරුවා ළමා ගීතවලට රසවින්දනයට ඒකේ තියෙන සංගීත චිකිත්සාවක් ඒක. ඒ දරුවන්ගේ මනෝභාවයන් එක්ක කටයුතු කරන දරුවා එතකොට මොන මානසික මට්ටමක හිටියත් පාසල් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට දරුවට ඇහෙන්නේ ළමා ගීතයක්, දේශාභිමානී ගීතයක්. එයයි ආරම්භේ. අන්න ඒ දේ හොඳ දේවල් අපි අපේ දරුවන් එක්ක රසවින්දනය කියන දේ දරුවන්ට පුරුදු පුහුණු කරන තැන අනිත් කෙනාට හානි කරනවට වඩා දුක හිතුණත් ඒ දුක වුණත් කවියකින් පිට කරලා කවියක් ලියන එක ලස්සනයි. තව කෙනෙකුට හානි වෙන විදියට චෝදනා කරලා බැනලා ගහලා තර්ජනය කළා ජීවිත හානි කළා තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතත් විනාශ කරනවට වඩා තමන්ට ඒක රස විඳින්න පුළුවන් විදියට පෞරුෂය ගොඩනැගෙනවා කියන්නේ අපිට මේ කලාව සාහිත්‍යයත් එක්ක මේ දේවල් බොහෝ එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මං හිතනවා සචින්ත මම පුංචි කාලේ ඉගෙනගත්තු කවියක් තියෙනවා. අපි අනිත් අයට චෝදනා කරලා අනිත් අය හැදෙනකම් බලාගෙන ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් අපි තමයි මේක කරන්න ඕන. ඒ හින්දා අපි හැදුනොත් අපිට මේ අපි මේ කතා කරන දේවල් මම නිතරම දරුවන්ට කියන දේක් තමයි පුතේ අනිත් අය නෙමෙයි ඉස්සෙල්ලා අපි හැදිලා ඉමු. එතකොට පුළුවන් අපි හැදුනහමනේ සමාජයේ අනිත් සමස්තය හැදෙන්නේ. සමස්තය හැදින තැනට කටයුතු කරන්න නම් ඉස්සෙල්ලා අපි හැදිලා ඉමු. ඒකට මම පුංචි කවියකින් මගේ කතාව අවසන් කරන්නම්. අනාගත ලෝකය ලබන්නේ ආලෝකය මා හැදුණු දාකය මගෙන් විය යුතු මෙහෙය ඒකය. මා හැදුණු දාකය මගෙන් විය යුතු මෙහෙය ඒකය. එතනින් එහාට තවත් මොනවා කතා කරන්නද අපි? මෙතුමියගේ කතාවත් එක්ක අපිට කාල සීමාව ගත වෙනවා දැනුනේ නැහැ. ඒ නිසාවෙන් පොරොන්දුවක් වෙනවා තවත් දවසක මෙතුමියත් එක්ක වෙනස්ම කතා බහකට අවතීර්ණ වීමේ බලාපොරොත්තුවෙන් අදට සඳුදා ප්‍රභාතයෙන් සමුගන්න බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කාර්ය බහුලයි ඔබතුමිය. ඒත් අපේ ආරාධනයට අද මෙහි පැමිණියා ඔබත් මවක් ආදරණීය මවක්. ඒ නිසාවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අභයසිංහ ඔබතුමියට. එහෙනම් අදට සඳුදා ප්‍රභාතයෙන් සමුගෙන යන්නටයි අපි සූදානම් වෙන්නේ. අද වැඩසටහන අධීක්ෂණය කළේ අශෝක බාලසූරිය, වගේම නව මාධ්‍ය සම්බන්ධීකරණය මට ලබා දුන්නා ජගත් නවරත්න, ඒ වගේම 11 වන මැදිරියේ සිට තාක්ෂණික දායකත්වය ප්‍රභා වීරසූරිය. ගිහින් එන්නම් හමුවෙමු ලබන සඳුදා ප්‍රභාතයෙනුත්. මම සඳුනි සචින්තනා, ඔබට සුබ දවසක්.